අයිබෝන් ජයන්ත් උක්වත්ත බැංකුව ඉඳලා කතා කරන්නේ. ඉතින් අද අපි බලමු ක්‍රිප්ටෝ අප්ඩේට් එකක්. පෞගිය දවස් ටිකේම අපි මයිනර්ස් ගැන කතා කරා, හීලියම් මයිනින් ගැන කතා කරා. ඉතින් මාකට් එක අතරම දැන් ඉතාමත් සුබදායක තැනක තියෙන්නේ. ඉතින් උගලන්ට කොයින් මාකට් කැප් එකේ බලනවා නම් කොයින් මාකට් කැප් එකේ මට මෙතන සූම් කරන්න බෑ. නමුත් උගලන්ට මේ උඩම ටයිටල් එක පේනවද දන්නේ නැහැ. පේන්නත්තම් මේ මම හයිලයිට් කරන එක ලොග් වෙලා බලන්න. ෆස්ට් ලෙෆ්ට් එකේම තියෙන්නේ ක්‍රිප්ටෝස්, ඒ කියන්නේ ක්‍රිප්ටෝ ටෝටල් නම්බර් එක කොච්චරද කියලා. 11,122 එක්ස්චේන්ජස් 391යි, මාකට් කැප් එක 1.6 ට්‍රිලියන්, 24 අවර් වොලියම් එක 74 බිලියන්, බීටීසී ඩොමිනන්ස් එක 47%, ඊතීරියම් ඩොමිනන්ස් එක 18.3%. ඉතින් එක තමයි ඕවරෝල් මාකට් එක. ඉතින් ග්ලෝබල් ක්‍රිප්ටෝ මාකට් කැප් එක 1.765 ට්‍රිලියන් මේ වෙනකොට. එතකොට ඔගොල්ලෝ මතකයි මේක 1 ට්‍රිලියන් වලින් බල්ල හැට ගිහිල්ලා 85 බිලියන් දක්වා ඩ්‍රොප් වුණා. මට මතක දිරිටත් පල්ල හැට ගිය අයිමත් දැන් 1.65 ට්‍රිලියන් වලට වෙලා තිනවා. පහුගිය දවස ඇතුළත 1.88% ග්‍රෝත් එකක්. ඉතින් මාකට් එක ග්‍රීන්. බිට්කොයින් මේ මොහොතේ පොඩි 0.17 ඩ්‍රොප් එකක් තියෙනවා. නමුත් බිට්කොයින් චාට් එකක් ඔගොල්ලෝ බලනවා, පහුගිය දින එක දිගට 11ක් බිට්කොයින් එක දිගට අප් වුණා. දැන් පහුගිය දවස් හතේ බලනවා 21.6% ග්‍රෝත් එකක් තියෙනවා බිට්කොයින් ප්‍රයිස් එක. ඉතින් මේ වෙනකොට 41,456 බිට්කොයින් ප්‍රයිස් එක. ඉතින් ඉතිරියමුත් ඒ වගේම, ඉතිරියම් 2,581 අද. පහුගිය පැවිසතර 5% අප්, 21% අප් සතියේ. ඉතින් ඉතිරියමුත් පර්ෆෝම් කරනවා. දැන් මේ දෙන්න පර්ෆෝම් කරනවා කියන්නේ මාකට් එකේ ඕවරෝල් 60-70% බුලිෂ් කියන එක. ඉතින් ඒක යූෂුවලි ඇල්ට් කොයින්ස් ෆලෝ කරනවා. දැන් බයිනන්ස් කොයින්ස් BNB ඔගොල්ලො බැලුවත් ඕල්මෝස්ට 15% පහුගිය සතියේ. ඊළඟට ADA 12%, රිපල් 27%. ඔගලන්ට මතක ඇති මම කලින් වීඩියෝ එක තර ජපෑන් ෆිලිපයින් නිවස් එකදී මේ වගේ රිපල් එකට ගොඩක් නිවස් තියෙනවා. SEC නඩුව රිපල් එකට තියෙන සමතකයට පත් වෙන්න යනවා. ඉතින් ඒ ඔක්කොම කාරණාත් එක තමයි රිපල් 760 ඉඳලා 775 725ක පෞගිය සති දෙක තුනට 725ක් ග්‍රෝ වුණා. ඉතින් ඉදිරියේදී තව මූ වේ කියන එක තමයි ගොඩක් $12 විතරයි කියන එක තමයි රිපල් ගැන බලාපොරොත්තු වෙන ඉන්නයි කියන්නේ. ඉතින් ඒ කෙසේ වෙතත් රිපල් හොඳ පොසිටිව් ෆියුචර් එකක් තියෙන, හොඳ පොටෙන්ෂල් එකක් තියෙන ප්ලට්ෆෝම් එකක් කියලා කියන්න පුළුවනි. ඉතින් ඩොජ් කොයින් දවස් ගාණක් මම බැලුවා, දවස් 4-5 එක දිගට 720 තිබිලා අද 721ට ඇවිල්ලා තිනවා. 1.72% ග්‍රෝ වෙලා තිනවා. පෞගේ සතිය තුළ බැලුවොත් 7-4 කියන්නේ 8% විතර අප් වෙලා තිනවා. ඉතින් ඩොජ් කොයින් හැබැයි තාම කොන්සල්ටේෂන් එක බ්‍රේක් කළා නැහැ. නමුත් බයස්ලා ඒගොල්ලන්ගේ ග්‍රවුන්ඩ් එක අතහැරලත් නැහැ. බයස්ලා ලොකු ලොස් එකකට ගිහිල්ලත් නැහැ. පෞගිය ඔගොල්ලෝ සති දෙක තුනක චාට් පැලුවොත් බයස්ලා හෝල් කරන් ඉන්නවා. ලොකු ලොස් එකක් නැහැ. නමුත් සෙලස් පුෂ් කරන්න දෙන්නේ නැහැ උඩට. ඉතින් මේ කොන්සල්ටේෂන් එක කවදා බ්‍රේක් වේවිද කියන එකයි. සාමාන්‍යයෙන් බුල් රන් එක ස්ටාර්ට් කරොත් ඔක්ටෝබර් නොවෙම්බර් වෙනකොට අපව ඇල්ට් කොයින් රන් එක ස්ටාර්ට් කරන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක තීරණය වෙන්නේ බිට්කොයින් ඉතරියම් ගමන අනුව. ඉතින් අපි බලමු ඇල්ට් කොයින්ස් වලට ඊළඟට මොකද වෙන්නේ කියලා. ඉතින් එලන් මස්ක්ගේ පැත්තනොත් කිසිම නිවුස් එකක් තාම නැහැ. ඩොජ් කොයින් ඩෙවලොපර්ස්ලගේ පැත්තනොත් අලුත් දෙයක් තාම නැහැ. එකවර මොනවා හරි දෙයක් මතුනොත් අයිමත් ඩොජ් කොයින් පණ ගහලා ඉන්න පුළුවන් ප්‍රීවියස් හයිස් වලට. ඔගලන මතක ඇති මේක 772කට එකවරක් ගියා. එනි මේ වගේ තමයි. ඉතින් ඕවරෝල් හැම එකම පර්ෆෝම් කරනවා. දැන් .35% අප් වෙලා තිනවා. ඊළඟට යුනිස්වප් 27%, ඊළඟට බිට්කොයින් කෑෂ් 22%, චේන් ලින්ක් 36%, ලයිට් කොයින් 16%, සොලානා 27%. මේ වගේ ඔගලන්ට මේක බලාගන්න පුළුවන්. මේක මම එකින් එකට කියවන්න ඕනේ. මෙන්න මේ වගේ මාකට් එක ඕවරෝල් හැම තැනම ග්‍රීන් ග්‍රීන් ග්‍රීන්. ඉතින් එක හොඳ ලකුණක්. හොඳයි, ඔගලන්ට මතකති මගේ පෝට්ෆෝලියෝ එක හදුවා ලයිව් කොයින් වොච් එකේ, livecoinwatch.com එකේ. ඉතින් මේක ඔගලන්ටත් මං කෝ අප්ලෝඩ් නම් කරන්න ප්‍රැක්ටිස් එකට කියලා. මේක ගොඩක් දෙනා මගෙන් අහලා තිබ්බා, මේක මේ රියල් මනි දාලා ට්‍රේඩ් කරනවද නැත්නම් ඔයා මොකද කරන්න කියලා. ඉතින් මේක ඇත්තටම මේක සිමුලේටරයක් කියලා හිතාගන්න. මේක මේ රියල් ප්ලැට්ෆෝම් එකක්, රියල් පෝට්ෆෝලිය ගන්න නෙවෙයි. මේක ඔයාට අර කොයින් මාකට් කැප්
වගේම වෙබ්සයිට් එකක් නමුත් මේක ඒගොල්ලෝ දීලා තියෙනවා ෆැසිලිටි එකක් ඔයාට සිමියුලේටර් එකේ ඔයාගේ ප්ලැට්ෆෝම් එකක් ඔයාගේ පෝට්ෆෝලියෝ එකක් හදලා ඒක මොනිටර් කිරීමේ අවස්ථාවක් ඉතින් මේක හොඳයි ඔයාගේ ප්‍රැක්ටිස් එකට ඉතින් අලුතෙන් ක්‍රිප්ටෝ වලට එනවා ගොඩක් අයට මේක ඔයාගේ පෝට්ෆෝලියෝ එකක් හදාගෙන මොනිටර් කරන්න ඊට පස්සේ ඩොලර් කෝස්ට් ඇවරේජ් කරන්න ඩොලර් කෝස්ට් ඇවරේජ් කරනවා කියන එක මම මේ වීඩියෝ එකේ විස්තර කරලා තියෙනවා ඒක බලන්න ඉතින් එහෙම කරගෙන යනකොට ඔයාට මේක ග්‍රෝත් එකක් බලන්න පුළුවන් ඉතින් දැන් මේක පේනවා අද දවසේ අපේ පෝට්ෆෝලියෝ එක 12,319 අම්බඩ මේක ඉන්වෙස්ට්මන්ට් එක වැඩි කරා මොකද ගොඩක් දෙනා කමෙන්ට්ස් වලින් සජෙස්ට් කරලා තිබ්බා තව එක්ස්ට්‍රා කොයින්ස් කීපයක් අපි ඇඩ් කරා ඉතින් මේ වෙනකොට ප්‍රොෆිට් එක 802යි ඉතින් ඇඩ් කරපු ඒ අතරේ මට මතක විදිහට BNB තිබ්බේ නෑ පෝට්ෆෝලියෝ එකේ ඉතින් අපි BNB ඇඩ් කරා ඉතින් BNB ඔයගලන්ට පේනවා BNB තුනක් ඇඩ් කරා 338 ගානේ ඒ ඔක්කොම අදාළුතෙන් කරපුවා ඊට පස්සේ ලින්ක් තිබ්බේ නෑ අපි ලින්ක් ඇඩ් කරා තමක් හරි ඇඩ් කරා කොමරි මේ වගේ අපි වෙනස් කරා මම හිතන්නේ වීචේන් වෙට් මෙන්න මේ තුන ඇඩ් කරා ඉතින් තව ඔයගලන්ගේ සජෙෂන්ස් තියෙනවා නම් දාන්න ශිබා ඉනු ඇඩ් කරන්න කියලා ගොඩක් දෙනා කියලා තියෙනවා මම ඉතින් ලොง ටර්ම් පෝට්ෆෝලියෝ එකට ශිබා ඉනු වගේ එකක් ඇඩ් කරනවද නැද්ද කියන එක තාම තීරණය කරනවා ඉතින් ඕගලොන්ගේ අදහස් කියන්න ලොง ටර්ම් පෝට්ෆෝලියෝ එකට ශිබා ගෙනියන්න ඕනද කියන එක මම ලොකු විශ්වාසයක් තියන්නේ ශිබා ඉනු වගේ කොයින්ස් වල මම මේන් ස්ට්‍රීම් කොයින්ස් ටොප් 25 වල තමයි මේන්ලි ඉන්න බලන්නේ ඉතින් අර හොඳ ප්‍රොජෙක්ට් එකක් එක්ස්ට්‍රා ඕඩිනරිලි හොඳ ප්‍රොජෙක්ට් එකක් આવුවොත් අපිට ඒක ඇඩ් කරගන්න පුළුවන් ඉතින් ශිබා ඉනු එහෙම එක්ස්ට්‍රා ඕඩිනරිලි හොඳද කියන එක තමයි අනිත් ඉෂුව එක තියෙන්නේ ඉතින් ඒ නිසා ඔයගලගේ අදහසුත් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න හොඳයි එතනින් පස්සේ අපි වැදගත් කාරණා කීපයකට යමු එමු නිව්ස් කීපයක් ඇතුළුව දැන් මේ චාට් එක ඔයගොල්ලෝ බැලුවොත් පේනවා මේක කොයින් මැට්‍රික්ස් එකේ තිබ්බ චාට් එකක් බිට්කොයින් ඕල් ටයිම් හයිස් ATH කියන්නේ ඕල් ටයිම් හයිස් කියන එක කොයින් මැට්‍රික්ස් එතකොට මේක බේස් කරලා තියෙන්නේ බිට්කොයින් ප්‍රයිසස් ඕල් ටයිම් හයිස් ගියපු ප්‍රයිසස් ටිකයි ඊට පස්සේ බිට්කොයින් හාවින් කියන ෆැක්ටර් එකයි දෙකම එක ඔයගොල්ලෝ දන්නවා බිට්කොයින් හාවින් කියන්නේ මොකද කියලා ඒ කියන්නේ දැන් බිට්කොයින් මයිනස්ලට රිවෝඩ්ස් හම්බෙනවා ඒ බ්ලොක් එක සෝල් කරපුවන් හම්බෙන රිවෝඩ් එක අවුරුදු දෙකෙන් දෙකට අවුරුදු බිට්කොයින් අවුරුදු හතරෙන් හතරට රිවෝඩ් එක අඩකින් අඩු වෙනවා ඉතින් ඒ බ්ලොක් රිවෝඩ් එකේ අඩුවීම තමයි හාවින් කියලා කියන්නේ ඉතින් මේක සාමාන්‍යයෙන් සිද්ධ වෙලා තිනවා කීප විටක් බිට්කොයින් වල 2009 ලොන්ච් එකෙන් පස්සේ 2012 නොවැම්බර් 28 සිද්ධ වුණා ඊට පස්සේ 2016 ජූලි 9 සිද්ධ වුණා ඊට පස්සේ මේ 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 චාට් එකේ මේ හරහට දාලා තියෙන කළු ඉර ඒක තමයි ඩේට් එක ඊළඟට 2020 මැයි 11 අන්තිමට සිද්ධ වුණේ ඉතින් බිට්කොයින් හාවින් දැන් මේ චාට් එක කියන්නේ බිට්කොයින් හාවින් එකකට පස්සේ සිග්නිෆිකන්ට් ප්‍රයිස් growth එකක් එනවා කියලා බිට්කොයින් වල ඉතින් ඒක දැන් මේ මේ චාට් එකේ ලස්සන්ට ඇනලයිස් කරලා තිනවා ෆස්ට් හාවින් එක සෙකන්ඩ් හාවින් එක තර්ඩ් හාවින් එක ඒතර ෆස්ට් හාවින් එකෙන් පස්සේ වෙච්ච ඕල් ටයිම් හයිස් ටිකයි සෙකන්ඩ් හාවින් එකෙන් පස්සේ වෙච්ච ඕල් ටයිම් හයිස් ටිකයි ඊට පස්සේ මෙතන යා ප්‍රිඩික් කරන්නේ තර්ඩ් හාවින් එකෙන් පස්සෙත් අර ප්‍රීවියස් හාවින් දෙකෙන් පස්සේ සිදු වෙච්ච ඕල් ටයිම් හයිස් වගේම සමාන්තර සමාන නෙමෙයි සමාන්තර රියක්ෂන් එකක් එන්න ගොඩක් දුරට ඉඳී තියෙනවා කියන එක ඉතින් ඒක කියන්නේ හිස්ට්‍රි රිපීට්ස් නෙමෙයි හිස්ට්‍රි රයිම්ස් කියලා කියන්නේ හිස්ට්‍රි ඒ විදියටම නවත් සිද්ධෙන්නේ නැහැ නමුත් ඒකේ ඒකේ පොඩි යම් මිර ඉමේජ් එකක් නැත්නම් ඒකට සමාන්තර යන තව දෙයක් සිද්ධ වෙන්න පුළුවන් කියන එකයි අවස්ථාව දැන් මේක අපි බලනවා නම් ද ෆස්ට් හාවින් එකෙන් පස්සේ බිට්කොයින් 52ක් ඕල් ටයිම් හයිස් ගිහිලා තිනවා ෆස්ට් හාවින් ටු සෙකන්ඩ් හාවින් ඒක ඒක කාල පරතරයේ මැද්දේ ඒ අවුරුදු හතර මැද්දේ ඊට පස්සේ දේ සෙකන්ඩ් හාවින් 2016න් පස්සේ ඒ ඕල් ටයිම් හයිස් 74 වරක් අලුත් ප්‍රයිස් එකකට බිට්කොයින් රීච් කරලා තියෙනවා. ඒකයි ඕල් ටයිම් හයිස් කියන්නේ 74 ටයිම්ස් කලින් තිබ්බ ප්‍රයිස් එකේ හයි එකට වැඩි අලුත් හයි එකට කියන තමයි ඕල් ටයිම් හයි එක. ඒ වගේ 74 වරක් කලින් තිබ්බ ප්‍රයිස් එකට වැඩි අලුත් ටයිම් එක ප්‍රයිස් එක කියන්නේ ප්‍රීවියස් ප්‍රයිස් එක බීට් කරලා ආයෙමත් අවුඩර් යනවා. අවුඩර් යනවා, අවුඩර් යනවා. ඒ වගේ 74 වරක් වෙලා තියෙනවා සෙකන්ඩ් හාවින් එකෙන් පස්සේ. ඒතර 52 74 තර්ඩ් හාවින් එක 2020 මේ 11න් පස්සේ මේ වෙනකොට 30 වරක් ඕල් ටයිම් හයිස් සල්ට ප්‍රයිස් එක ගිහිලා තියෙනවා. එතකොට හිස්ට්‍රි රයිම් වෙනවා නම් 52 74 එතකොට ඊළඟට එන්න තියෙනවා අඩුම ගානේ දැන් 30ක් ඕල්රෙඩි ඇවිල්ලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් 95-100 ඕල් ටයිම් හයිස් එන්න ඕන 2000 ඊළඟට තියෙන්නේ ආයිමත් තව අවුරුදු 4කින් 2024 හාවින් එකට කලින් බිට්කොයින් හාවින් කියන්නේ මොකක්ද කියලා ඔයගලන්ට
හරියටම දැනගන්න ඕනේ මෙන්න මේක කියවන්න පුළුවන් bitcoin halving is an event where the block reward for mining new bitcoin is halved meaning that bitcoin miners will receive 50% less bitcoin for every transaction they verify btc halving occurs every 210,000 blocks which equates to a halving occurring approximately every 4 years ඉතින් එක්කෝ blocks 2,10,000ක් සෝල් කරාට පස්සේ එම නැත්නම් roughly approximately අවුරුදු 4කට වරක් තමයි halving එක සිද්ධ වෙන්නේ. ඉතින් halving දිනවක වානුත් ඕන නම් මෙන්න මේ table එකේ ඔයගොල්ලෝ බලුවොත් පේනවා bitcoin halving launch එක තිබ්බේ 2009 ජනවාරි 3 bitcoin ඊට පස්සේ පළවෙනි halving එක 2012 නොවැම්බර් 28 blocks 2,10,000ක් solve කරා. ඊළඟ halving එක 2016 ජූලි 9 2020 expected මේ පරණ එකක් මම මේ පෙන්වන්න ඕලට නමුත් ඒ බ්ලොක්ස් ඒ දින වකවානු කාල පරතර සමානයි ඒකම දෙයයි මේ තිබ්බේ expected තුන්වෙනි එක ඊට පස්සේ හතරවෙනි එක 2024 දිනයක් නැහැ 2024 ඉතින් 2024 වෙනකොට ඊළඟ හාවින්ග සිද්ධ වෙනවා ඉතින් ඒ 2024 වෙනකොට 2020 ඉඳලා මෙන්න මේ ඕල් ටයිම් highs අනුමයි සීයයි අතර ගානකට යයි කියන එක තමයි මේ chart එකේ කියන්නේ. ඉතින් ඒ කියන්නේ තව price එක උඩට යනවා කියන එක. ඉතින් ඒ එහෙම reach කරොත් මේක වම් පැත්ත උගලන්ට පේනවා මේ highest point එක 100,000 easily beat කරන්න ඕන මේ දත්ත සංඛ්‍යාලේඛන අනුව. මේ news එක බලන්න out of control and rising why bitcoin has nigeria's government in a panic මේකේ මේ මාතෘකාව නෙමෙයි වැදගත් මට කියන්න අවශ්‍යතාවය තියෙන නයිජීරියාව ලෝකේ bitcoin trading වලින් ලෝකේ දෙවෙනි ස්ථානයට ඇවිල්ලා තියෙනවා. ඉතින් පළවෙනි ස්ථානේ ඇමරිකාව second නයිජීරියාව විශ්වාස කරන්නත් බැරි තරමට නයිජීරියාවේ bitcoin crypto overall boom එකක්. ඉතින් මේකට ගොඩක්ම හේතුව කියන්නේ දැන් අපි දන්නවා ජපානි වගේ රටක ලෝකේ වයෝවෘද්ධ ජනගහනයක් ඉන්න රටක් ජපානය. ඒකේ ඔපොසිට් එක තමයි නයිජීරියාව. ලෝකේ තරුණ ජනගහනයක් ඉන්න රටවල වලින් ඉදිරියෙන් ඉන්න රටක් තමයි නයිජීරියාව. ඉතින් තරුණයෝ තමයි මේ ක්‍රිප්ටෝ දැන් මේවා ඇවිල්ලා next generation financial tools. ඉතින් මේවට ගොඩාක් younger generation එක තමයි මේවට පෙළඹෙන්නේ වැඩිපුර. ඉතින් මේ analysis එකේ ඒගොල්ලෝ කියන්නේ මේ නයිජීරියාවේ ඉහළ younger generation එකක් ඉන්න නිසා ඒගොල්ලෝ ගොඩක් මේකට තියෙන නැඹුරු වැඩි. ඉතින් ඒ නිසාම ක්‍රිප්ටෝකරන්සි bitcoin වගේ එකක් මේ මාකට් එකට ගොඩාක් සරිලනවා. ඉතින් ඒ නිසා තමයි මේ pickup එක මෙච්චර ලෝකේ දෙවෙනි තැනට එන්න තරම් මේගොල්ලෝ ක්‍රිප්ටෝ ට්‍රේඩින් වලින් ඉස්සරහට ගියේ කියලා මේ ආටිකල් එකේ විස්තර කරනවා. මේ chart එක බලන්න මේක හරි ඉන්ට්‍රෙස්ටිං. මේකේ දාලා තින්නේ ඒගොල්ලෝ මේකේ ටේබල් මේ chart එකේ දාලා තින්නේ bitcoin holders ලා කාණ්ඩ කීපයකට බෙදලා. ඉතින් මේ යටම තියෙන්නේ ඔරෙන්ජ් මේ බාර් එක. එකෙන් පෙන්නන්නේ bitcoin එකකට අඩු පිරිස. ඊළඟට bitcoin 1,10යි. ඊළඟට තුන්වෙනියට bitcoin 10යි 100යි. හතරවෙනියට 100යි 1,000යි. දිගම ලයින් එක තමයි වැඩිම ඉන්නේ bitcoin 1,000යි 1,010යි අතරය ලෝකේ. ඊළඟට උඩම දෙවෙනියට ඉන්නේ bitcoin 1,010යි bitcoin 100,000යි. ඊළඟට ඕවර් 100,000 bitcoin holders ලා ඉන්නවා. මේක දකුණු පැත්තට බැලුවොත්ින් පේන්නේ මිලියන ගාන. ඉතින් ඕවර්ඕල් bitcoin මේක ඔක්කොම එකතු කරපුවාම මිලියන 18යි ගානකට එනවා. ඉතින් හරි අපි දන්නවා මිලියන 21යි bitcoin. එතකොට 18කට කිට්ටුව 18යි ගානක් මයින් කරලා තිනවා ඔල්රෙඩි. තව මිලියන 2ක් 2.5ක් වගේ තමයි මයින් කරන්න තියෙන්නේ. ඉතින් මේ ටික 2040 වගේ වෙනකොට මයින් කරලා ඉවර වෙනවා. ඉතින් මේ අනුව තමයි මේ දැනට මයින් කරපු ඉන් සර්කියුලේෂන් සහ නැති වෙච්ච කොයින් අර මේ ඔක්කොමත් එක තමයි කොහරි මේක පෙන්වන්නේ. ඕවර් 100,000 ඉන්නේ ලක්ෂ 5ක විතර ප්‍රමාණයක්, ලක්ෂ 6ක විතර ප්‍රමාණයක්. ඊට පස්සේ වැඩිම ඉන්නේ 1,000යි 1,010යි අතර කොයින්ස් ඕන් කරන අය. ඒගොල්ලන්ගේ වැලියු එක 5.2 million විතර. ඉතින් අඩුවෙන්ම කියන less than 1 BTC තියෙනයි ඉන්නවා. ඕල්මෝස්ට් 1 million කොයින්ස් ඒගොල්ලෝ ගාව තියෙනවා. ඕල්මෝස්ට් 950,000 විතර කොයින්ස් තියෙනවා ඒගොල්ලෝ ගාව. ඉතින් කොමරි ඔන්න මේක තමයි බ්‍රේක් ඩවුන් එක. ඊළඟට මෙන්න මේ chart එක බලන්න. මේකත් ඉම්පෝර්ටන්ට් chart එකක්. මේක මේ උඩම කලර් බාර් එක බැලුවොත් වම් පැත්තේ තියෙන්නේ විකුණන ISL ඕ නැත්නම් offloading coins.
දකුණු පැත්තේ රෙඩ් එකේ තියෙන ඇකියුමුලේටින් කොයින්ස්. එතකොට පල් හැමේ බාර් පහක් පෙන්වනවා. ඒ පෙන්වන්නේ අර කැටගරිස් ටික අපි කලින් බලපු less than 1 BTC, 1 to 10, 10 to 100, 100 to 1000, 1 to 10000. උඩ මේක නෑ 1 to 10000 තමයි තියෙන්නේ. එතකොට මේ පස් ගොල්ලෝ ගෙන් උඩම එක තමයි බිට්කොයින් 1000යි 10000යි තියෙන අය මේ පහුගිය දින 30 අගභාගේ රෙඩ් ලෙවල් එකට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ ඇකියුමුලේටින් කොයින්ස් කියන එක. අනිත් අය ඔක්කොම යෙලෝ. ඒ කියන්නේ අතර මැද්ද ඒගොල්ලෝ වැඩිපුර කොයින්ස් බයි කරනවා. නමුත් උපරිමයෙන් බයි කරන්නේ වේල්ස් ලා. කියන්නේ 1000ට වැඩිය බිට්කොයින් තියෙන අය. ඉතින් ඒකයි මේ චාට් එකේ පෙන්නන්නේ. පහළ බැලුවොත් ඒකේ ඒ ග්‍රෝත් එක පෙන්නවා වේල්ස් බිට්කොයින් ඇකියුමුලේෂන් එක ජූලි 12 වෙනිදා 15 වෙනිදා විතර ඉඳලා මාසේ අග විතර වෙනකන් ජූලි මාසේ මෙන්න මේ චාට් එකේ මේ සඩන් පිකප් එක ප්‍රයිස් එක ඩොලර් 30,000 ඉඳලා 40,000ට. ඒකට හේතුව තමයි මේ උඩම බාර් එකේ පෙන්වන්නේ වේල් ඇකියුමුලේෂන් එක කියන තමයි කියන එක තමයි මේ කොයින් මෙට්‍රික්ස් චාට් එකෙන් ඒගොල්ලෝ විස්තර කරලා කියන්නේ. හොඳයි, මෙන්න මේ කෙටි නිවුස් කීපේ බලාගෙන අපි අද වීඩියෝ ඉවර කරමු. කෙන්ටකි ඕඩර්ස් BlockFi to stop signing up new interest accounts. Kentucky is the fifth state to allege BlockFi interest accounts or securities. එතකොට කෙන්ටකි එකට BlockFi එකට දිගින් දිගටම ප්‍රෙෂර් එක එනවා බයිනාන්ස් එකට වගේ. The Kentucky Department of Financial Institutions has become the fifth state regulator to claim that BlockFi's interest service violates state securities law. දැන් මේගොල්ලෝ කරන්නේ බැංකු වලට දෙනවට වැඩිය ලොකු ඉන්ට්‍රස්ට් එකක් විශාල වෙනසක් තියෙනවා. දැන් බැංකුවල 0.05% මේගොල්ලෝ දෙනවා 0.07%. ඉතින් අර වගේ 14 ගුණයක් 15 ගුණයක් වැඩි ඉන්ට්‍රස්ට් එකක් දෙනවා. එතකොට බැංකුවල තියෙන සල්ලි මේ එක්ස්චේන්ජස් වලට යනවා. ඉතින් මේක බැංකු කිසිම කැමත්තක් නැහැ. ඉතින් මේවා නිසා තමයි මේ රෙගුලේටර්ස් එන්නේ, රෙගුලේෂන්ස් එන්නේ. ඉතින් කොහොමරි නිව් ජර්සි, ඇල්බාමා, වර්මොන්ට්, ටෙක්සස්, ඊළඟට කෙන්ටකි මේ තමයි දැනට රෙගුලේෂන්ස් දාලා තියෙන. ඉතින් මේක ඉදිරියේදී තව ප්‍රශ්නයක් වෙයි කියන එක තමයි BlockFi-ට ගොඩක් දෙනාගේ අනාවැකි වෙන්නේ. Many of you Bitcoin price over 41,000 after longest streak in 8 years. Stiff price resistance is still seen. අපි අර මං කලින් කිව්වා වගේම 40,000 ගණන් වල තියෙනවා resistance. ඒ වුණා වුණත් මේ පෞගී දවස් 11ක විතර කාලයක් එක්ක දිගට ගියපු බුල් රන් එක නැත්තම් green streak එක the Bitcoin price was holding above 41,000 the highest since May after 10-day winning streak that was the longest in 8 years for the largest cryptocurrency. අවුරුදු 8කට පස්සේ තමයි මේක මේ විදිහට මූණේ කියලා කියන්නේ. as of press time Bitcoin was changing hands 41,344 දැනටත් ඒ price එකමයි up 6.2 over the past 24 hours. Other coin dash 20 digital assets were also in the green with ETH 4.5, Chainlink 5.4, මේ වගේ දිගින් දිගටම price එක overall Bitcoin Ethereum ඇතුළුව අනිත් ඒවායි price උඩට යනවා කියන එක තමයි මේ news එකේ වාර්තා කරන්නේ. ඉතින් ඔන්න අපි ගොඩක් දේවල් මේ video එකේ අදත් කතා කරා. ඉතින් video එක enjoy කරා නම් අමතක කරන්න එපා video එකට like එකක් දාන්න, ඊළඟට comments දාන්න, share කරන්න, අනිත් හීලියම් මයිනින් වීඩියෝස් බලන්න. දිගටම ටච් එකේ ඉන්න තව මයිනින් වීඩියෝස් කීපිකුත් එන්න තියෙනවා. ඉතින් හමුවෙමු අලුත් වීඩියෝ එකකින් ආයමත්. එතෙක් සුබ දවසක්.